විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ජලය කියලා කියන්නේ මිනිසුන්ට සදා සිවාවට කහට පොළට අත්‍යවශ්‍ය සාධකයක්. මේ වෙද්දී අපි දකිනවා ජලයේ ජීවය මරා දමමින් ඒ වගේම ජලයේ අයිතිය මිනිසුන්ගෙන් සපාසී උපාවගෙන් ගනිමින් ඒ වගේම ජලය පදනම් කරගෙන ජනමාර්ග ගැටලු නිර්මාණය වෙන තැනක අපේ සමාජයේ පත් වෙමින් යනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රත්පස්වල ප්‍රශ්නයේදී මේක ඉතා හොඳින් දැක්ක කාරණාවක්. විශේෂයෙන්ම රතුපස්වල ගැටලුවේදී ජලයේ ජීවය මරා දැමීමට ජලයේ අවශ්‍ය ජීවය මරා දැමීම සඳහා රජය අනුබල දුන්නා. ඒ වගේම රාජ්‍ය ආයතනය පරිසරයේ රකින්න තියෙන ආයතන ඒ සඳහා අනුබල දුන්නා. ඒ ආයතන රැකීම සිදු කරා. එතකොට ජනතාවට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ පීඩකයා හඳුනා ගැනීමට ජනතාව සමත් වෙලා තිබෙනවා. ඒක නිසා අපි දකිනවා වර්තමානයේ රතුපස්වල තත්වය මේ පීඩකයාව නැවත බලයට පත් කිරීමට තරම් ඔවුන්ට මේකේ දිගඵලල සහ හේතුඵල සම්බන්ධය හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපි සඳහන් කරන කාරණාව තමයි තමන්ගේ බිමේ තියෙන ජලයේ ජීවය මරා දැමීම සඳහා ඉදිරිපත් වෙන සමාගම් කරුවා රකිමින් ඒ වගේම ඒ සමාගම් කරුවාට නීතිය ක්‍රියාත්මක නොකිරීමින් ඒ වගේම එම සමාගම් කරුවා තව වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට කටයුතු කරන පාලකයන් ම නැවත නැවතත් බලයට පත් කරගනිමින් මේ පීඩකයා බලයට පත් කරවා ගැනීම නැවත නැවතත් සිදු වෙන විමේ ඉන්න මිනිසුන්ට ජලයේ අයිතිය නැති වෙන එක ඒ වගේම ජලයේ ජීවය මරා දැමීම හේතු කොටගෙන ඔවුන්ට ලිඩ රෝග සහ ඒ වගේම මරණය අත්පත් වෙන එක ඒක නිසා අපිට සඳහන් කරන්න තියෙන කාරණාව තමයි සමස්තයක් විදිහට ගත්තොත් අපි අරගල කරන්න ඕන අපි සටන් වදින්න ඕන ජාතිය පදනම් කරගෙන හරි ආගම පදනම් කරගෙන හරි නොවේ සමස්ත ජීවය පැවැත්වීමට අවශ්‍ය කරන පරිසරය තුළ ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය කරන සාධක විනාශ කරන්නන් උදවි වෙනවා. ඒක සිංහලද මුස්ලිම්ද දෙමළද කියන අපි කවුරුත් එකයි පොදුවේ ගත්තාම පරිසරය තුළ පොදුවේ අපි ජලය පරිහරණය කරනවා, පොදුවේ මහ පොළොව පරිහරණය කරනවා, පොදුවේ වාතය පරිහරණය කරනවා, ඒ වගේම මේ වනාන්තර, ඒ වගේම ආහාර, මේවා අපේ පොදු දේපල. හැබැයි මේ පොදු දේපල මේ පොදු පරිහරණයන්ට තියෙන ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ජීවාධාරක මරා දැමීම සඳහා ඒවා උදුරා ගැනීම සඳහා පාලකයන් ඒ වගේම මේ පාලක පන්තියට අවශ්‍ය කරන නිලධාරී පන්තිය කටයුතු කරද්දී ජනතාවක් විදියට අපි අවබෝධයෙන් කටයුතු කිරීම අපේ පීඩකයා කවුද කියන එක හඳුනා ගැනීම අද දවසේ මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය කියලා සඳහන් කරන්න කැමතියි. වර්තමාන රතුපස්වල තත්ත්වය ගත්තාම මේක හඳුනා නොගත් ස්වභාවය ඉතා හොඳට මේ පසුගිය මැතිවරණයේ තුල අපට දකින්න ලැබුණා. ඒක නිසා අපි ජනතාවට මතක් කරන කාරණාව තමයි ඔබේ ජීවිතය අහිමි කරන ඒ වගේම ඔබේ ජීවිතය උදුරා ගන්න කටයුතු කරන මෙවැනි පාලකයන් ඒ වගේම ආයතන වෙනුවෙන් ඔබේ සටන්ෙදී යෙදී කළ යුතුයි. එහෙම නැත්නම් ජාතිය හරි ආගම හරි පදනම් කරගෙන ගහමරා ගන්න එක නෙවෙයි අද දවසේ ඔබේ වගකීම කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කැමතියි.